දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජගත වී සිටිය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. පවතින තත්ත්වය මත 100%ක් සෑහීමකට පත්වන්නට හැකිවන්නේ නැති බවයි ඔහු පවසන්නේ. ඔබතුමා සඳහන් කරන ආකාරයට නිශ්චිතවම දෛනික වාර්තා රෝගීන් සංඛ්‍යාව වැඩි රෝගීන් සංඛ්‍යාවක් සමාජගතව සිටින්න පුළුවන් නේද? සුළු ප්‍රමාණයක් දැනට ඉන්නවා. ඒක මම පිළිගන්නවා. මොකද සමහර අවස්ථාවලදී රෝග ලක්ෂණ රහිතව මේ රෝගේ වැළඳිලා ඉන්න අය ඉන්න පුළුවන්. ඒක අපි හොයාගන්නම බෑ. ඒ කියන්නේ රෝග ලක්ෂණයක් නැති කෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යවන්නේ වෙන හේතුවක් මත. ඒ කියන්නේ රෝහලකට වෙන පරීක්ෂණයක් සඳහා යනවා නම් හෝ ගුවන් ගමනක් සඳහා වැනි ක්‍රියාවලියකට පරීක්ෂණයට ලක් කළොත් මිසක් ඒ අයව අපිට පරීක්ෂාවට ලක්වන්නේ නැහැ. ආශ්‍රිතයෙක් හැටියට හඳුනාගත්තොත් සමහර වෙලාවල් වලට ඒක ඒ අවස්ථාවලදී ඒගේ පරීක්ෂණයක් කරලා හොයාගන්න පුළුවන්. නමුත් එසේ නොවන අවස්ථාවලදී ඉන්න ඉඩකඩ තියෙන බව අපි දන්නවා. ඒ නිසාම තමයි අපි හැම වෙලේම කියන්නේ අපි ඉදිරියේ ඉන්න සියලු දෙනාම සමහර විට කොවිඩ් රෝගියෙක් වෙන්න පුළුවන් කියන උපකල්පනයේ හිතේ තියාගෙන සෑම විටම සෞඛ්‍ය පුරුදු වලින් ආරක්ෂා වීම වැදගත් වෙනවා. අපි හිතාගෙන ඉන්නවා රෝගීන් අඩු වෙනවා කියලා. නමුත් සැබෑ රෝගීන් සංඛ්‍යාව වැඩි වුණොත් පාලනය කිරීමට නොහැකි වන්නට ඉඩ තියෙනවා. දී දෛනික කොවිඩ් රෝගීන් 419 දෙනෙකු වාර්තා වුණා. ඉන් පුද්ගලයන් දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 586,183 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 21ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14,944 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.